கருத்துட்டு வணக்கம் ஆய்வோ வன் சில்வனாட்டன சிறு தவசක් පාර්ථනා කරනවා අයිල කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ 11 ශ්‍රේණියේ දුලක කාල උනාට කියලා ඉන්නේ කොලෙජ් එකේ තමන්ගේ ඒ සාමාර්ථයක් නිසා කරන වෑයමක ඉදිරි ගමනක් යාම තමයි ඔන්න අදත් ඔබ එකතු වෙලා ඉන්නේ හරි මම හිතනවා 11 වසරේ අච්චුපොඩ දැන් සිරු දෙනාගම ගාව ඇති කියලා නමුත් ප්‍රශ්නයක් නැහැ අද අපි කතා කරන්නේ අපි ගිය සතියේ නතර කරපු ස්ථානය. tag ගාලා ගන්න 10 වසරේ අච්චුපොත හරි අවබෝධේ. 10 වසරේ අච්චුපොතේ අපි ගිය සතියේ කතා කරේ පුතේ මෙන්න මේ කොටස. ඔයාලත් එක්ක අපි කතා කරේ 15 වෙනි පාඩම 9 සුවසරිදී බල්ලෙකුගේ ජීවිත කතාව කියන මාතෘකාව තමයි අපි ගිය සතිය තුල ඔබත් එක්ක කතා කරේ. एक अभी मे वेनक मिथिंगे कथाकवा कथाकलती अब मिथनी अब मे पाड़े अवसाने दक्वा करे हरेंट लेकिन उब दब देवनी वार विभाग विनवा पवतीवा ओ අපේ ප්‍රදේශය තුල ඒ කියන්නේ දකුණු පළාත තුල මගේ පාසල ඒ වගේම අපේ ප්‍රදේශය තුල දරුවන්ට දෙමළ විෂය පැවැත්වෙන්නේ මේ සතිය අඟහරුවාදා. ඒ කියන්නේ දවස් 4ක නිවාඩුවකින් පස්සේ තමයි දකුණු පළාත තුල දෙමළ පැවැත්වෙන්නේ. දෙමළ වාර විභාගය. දෙවන වාර විභාගය තුල දෙවන විෂය. දෙමළ විෂය. ඉතින් ඔයාලටත් මම හිතන්නේ වාර විභාග පැවැත්වෙන්නේ නැති නම් ඉදිරියට පැවැත්වෙන්න තියෙනවා ඇති. ඉතින් ඒක ගැන දැන් දෙමළ විෂය බොහෝ දුරට ලියන්නත් ඇති. ඉතින් මට අනිවාර්යයෙන්ම මෙතන ඉන්න සියලු දෙනාම තමන්ගේ දක්ුණු පෞද්ගලිකව දැනුවත් කරන්න ඕන. හේතුව තමයි ඔබ ඉදිරි ගමන කොලිතුවක් උසයක යන්නේ. ඉතින් මේ යන ඉදිරි ගමනට සර් දැනගන්න ඕන ඔයාලගේ දෙමළ භාෂාව සම්බන්ධ දැනුම. ඉතින් ඒක නිසා සියලු දෙනාම දෙමළ ලකුණු හම්බුන ගමන් කොලිතුවක් උසව දැනුවත් කරන්න ඕන. ඒක තමයි අංක 1. මතක තියාගන්න හරිද හේතුව තමයි ඔබ ඉදිරියට සර් එක්කනේ වැඩ කරන්නේ ඉතින් ඒකෙන් අපි උඩරම වැඩ ටිකක් කරගන්නවා අඩුපාඩු ටික හදාගෙන අපි ගිය සතියේ ඔබත් එක්ක කතා කරේ ඉන්න පුළුවන් නියම ගණේ රචනාවක් 15 වෙනි මාතෘකාව 9 සෝස්තරි දෙයි බල්ලෙකුගේ ජීවිත කතාව ඔබත් එක්ක අපි කතා කරා ගිය සතිය තුල මේ පින්තූර විස්තර කිරීම සම්බන්ධව ඉතින් ඉතාමත්ම සරල පින්තූරයක් මේ තියෙන්නේ ඉතින් මේක අපි ලස්සනට කතා කරා කොහොමද ඉන්න ඕන කියලා ඒ විදියට අපි බලමු මෙතනින් එහාට මේ පාඩමේ අවසානය දක්වා බලමු හරි අවබෝධයෙන් පෙළ ගන්න 139 අච්චුපොතේ 139 බලමු පුතා 139 අවසාන පැරග්‍රාෆ් එක බලමු අන්තිම පැරග්‍රාෆ් එක බලමු අපි හරි අවබෝධයෙන් බලමු අපි සර් ස්ක්‍රීන් එක දිහා බලන් කතා කරන්නේ නැහැ ඔබේ 10 වසරේ අච්චුපොත දිහා බලන් බල කතා කළා අපි තේරුම ලියාගමු හේතුව අද උදේ 4 ඉඳන් පුතේ 6 වෙනකන් අපේ group class තියෙන online ඉතින් ඒකෙන් පස්සේ 6 හමාර ඉඳන් හවස 5 වෙනකන් physical class තිබ්බා ඉතින් දැන් අපි physical පන්තිත් පටන් අරන් තියෙනවා ඉතින් ඇත්තටම ලොකු කාර්යබහුලත්වයකින් තමයි අපේ වැඩ ටික දැන් සතිය ගිවිලා යන්නේ ඉතින් ඇත්තටම ලේසි ටයිම් ටේබල් එකක් නෙමෙයි දැන් තියෙන්නේ අමතර දවසක් දාන්න තියා හිතන්නවත් බෑ ඒ තරමටම දැන් කාර්යබහුල වෙලා තියෙන ටයිම් ටේබල් එක තුල ඉතින් ඒ මේවත් එක්ක අපි ඔබේ වැඩ ටිකක් හරියටම කරගමු හරි අවබෝධයෙන් හරි බලමු අපි රංජනා පුලමේ පරිචිල් පරිච්ඡේයි එළුබිනාල් හරිම ලේසි රංජනා ලියාගමු රංජනා පුලමේ පරිසිල් පරිච්ඡේයි පුරමේ හරිම ලේසි ලියාගන්න රංජනා ශිෂ්‍යත විභාගය ලිව්වාය ලියාගමු රංජනා ශිෂ්‍යත විභාගය ලිව්වාය රංජනා ශිෂ්‍යත විභාගය ලිව්වාය රංජනා ශිෂ්‍යත විභාගය ලිව්වාය ශිෂ්‍යත විභාගය ලිව්වාය බලන්න ඊළඟට අදිල් කූඩිය පුල්ලිහල් පෙට්‍රාල් අදිල් එහිදී ලියාගන්න එහිදී කූඩිය පුල්ලිහල් පෙට්‍රාල් කූඩිය කූඩිය පුල්ලිහල් වැඩි ලකුණු පෙට්‍රාල් ලැබුවාය
එහි වැඩි ලකුණු ලැබුවාය. හරි අවබෝධයෙන් ලියන්න. එහි වැඩි ලකුණු ලැබුවාය. වැඩි ලකුණු ලැබුවාය. ඊළඟට අද නාල් නගරතිලුල්ල පිරසිද්ධි පෙත්‍ර පාඩශාලයෙන් අනුමැති කිදෙයිත්තු. අද නාල් එම නිසා හරි අවබෝධය පුතා. එම නිසා නගරතිලුල්ල නගරයේ තිබෙන හරි අවබෝධයෙන් නගරයේ තිබෙන ප්‍රසිද්ධ පාසලකට අනුමැති කිදෙයිත්තු ඇතුළු වූවාය. ඇතුළු වූවාය නැත්නම් ඇතුළත් වූවාය. ඇතුළු වූවාය නැත්නම් ඇතුළත් වූවාය. जीवित कथा संभाविता अड़ी जीवित कथा संबंध दहा බොහෝ දුරට සාමාන්‍ය පෙළ විභාගයකට එන්න පුළුවන් පුණේ ඉන්සුව සරිදී කුස්සිකගේ ජීවිත කතාව. ඉතින් ඔය හැමෝම දෙයකටම පෙරලා ගන්න පුළුවන් විදිහට තමයි කොටුවක් සවාර තමයි පාඩම කරන්නේ. ඉතින් හොඳට ඔළුවට දාගෙන හොඳට ලියන්න අපේ දූල පුතාලා සියලුම දෙනා. හරි බලමු අපි ඊළඟට බලන්න. අවල් අංගු තංගි படிக்க නේරඳු. අවල් අංගු ලියා ගන්න. ඇය එහි தங்கி படிக்க நேர்ந்தது. ஐயஹி நவதிலா இகெனகத்தாய. ஐயஹி நவதிலா இகெனகத்தாய. ஐயஹி நவதிலா ඉගෙන ගත්තාය. ඇය එහි නැවතිලා ඉගෙන ගත්තාය. ඇය එහි නැවතිලා ඉගෙන ගත්තාය. ඉගෙන ගත්තාය. බලන්න අන්තිම පේළිය. නානුම් අවලුම් කවලයියුඩන් පිරින්දෝම්. නානුම් අවලුම් මමත් ඇයත් හරි අවබෝධයෙන් ලියන්න. මමත් ඇයත් கவலையுடன் துக்கின் பிரிந்தோம் வென் உனேமு. மமத் ஏயத் துக்கின் வென் உனேமு. மமத் ஏயத் துக்கின் வென் உனேமு. மமத் ஏயத் துக்கின் வென் உனேமு. මමත් ඇයත් දුකින් වෙන් උනේමු. 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 මමත්
ඇයත් දුකින් වෙන් වුනෙමු. මමත් ඇයත් දුකින් වෙන් වුනෙමු. දුකින් වෙන් වුනෙමු. බලමු අපි 140 වෙනි පිටුව ඉක්මනටම හරිම අවබෝධෙන් හොඳට පාඩම් කරගන්න කියන්නේ ඒකයි පුතේ. 2016 ඉඳන් මේ වෙනකන් ඇවිල්ලා නැහැ. 2016 ඉඳන් මේ වෙනකන් ප්‍රශ්න පත්‍ර ටික බලුවට පස්සේ ජීවිත කතාවක් ලියන්න ඇවිල්ලා තියෙන සම්භාවිතාව ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම පුංචි සම්භාවිතාවකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය පෙළ විභාගයේ මගේ පුතේ අනිවාර්යෙන් එන්න පුළුවන් ස්ථානයක් තමයි මෙන්න මේ වගේ ජීවිත කතාවක් හොඳට පාඩම් කරගන්න. අපිට මෙතන අමතර රචනා ලියන්න ඕනේ නැහැ. අච්චු පොතේ තියෙන මේ රචනාව පාඩම් කරගන්න බලන්න කොබිතුවක් උස. ඒකයි මෙච්චර හිමින් ඔබත් එක්ක කතා කරන්නේ. මෙච්චර හිමින් රචනාව ලියාගන්න කියන්නේ ඒකයි මගේ පුතේ. ඔයට ඔළුවට දාගෙන ලියාගමු. ඔබ බලමු 140 වෙනි පිටුව. හරි අවබෝධයෙන් අවලුඩන් එන් කොට් කාලම් මෙල්ල මෙල්ල අහන්වදු ලියාගන්න. ඇය සමග හරි අවබෝධයෙන් ඇය සමග එන් පොත් කාලම් මගේ ස්වර්ණමය කාලය හෙමින් හෙමින් ගෙවී ගියේය. ඇය සමග මගේ ස්වර්ණමය කාලය හෙමින් හෙමින් ගෙවී ගියේය. ඇය සමග මගේ සර්ණමය කාලය හෙමින් හෙමින් ගෙවී ගියේය. ගෙවී ගියේය. ගෙවී ගියේය. සර්ණමය කාලය ගෙවී ගියේය. ගෙවී ගියේය. බලමු අපි ඊළඟට. එන්නේ කොංජ එවරුම් ඉල්ලේ. என்னுடன் விளையாட யாரும் இல்லை காலம் மெல்ல நகர்ந்தது. பலங்க என்னை மாவ 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 கொஞ்ச எவரும் இல்லை புறத்தால் கரண்ணட்ட எவரும் இல்லை கிசிவிக் நெஹ மாவ புறத்தால் கரண்ணட்ட கிசிவிக் நெஹ මාව හුරතල් කරන්නට කිසිවෙක් නැහැ. එවරුම් ඉල්ලේ කිසිවෙක් නැහැ. කිසිවෙක් නැහැ. ඊළඟට හරි අවබෝධයෙන් එන්නුඩන් විලෙයාල යාරුම් ඉල්ලේ කාලම් මෙල්ල මෙල්ල නැහැරඳදු ලියාගන්න. මා සමග සෙල්ලම් කිරීමට කිසිවෙක් නැහැ. කිසිවෙක් නැහැ. මා සමග සෙල්ලම් කරන්නට නැත්නම් කිරීමට කිසිවෙක් නැහැ. කිසිවෙක් නැහැ. කිසිවෙක් නැහැ. ඊළඟට බලන්න. කාලය හිමින් ගත විය. කාලම් මෙල්ල නැහැරඳු කාලය සෙමින් ගත විය. කාලය සෙමින් ගත විය. කාලය සෙමින් ගත විය. කාලය සෙමින් ගත විය. කාලම් මෙල්ල නැහැරඳදු කාලය සෙමින් ගත විය. කාලය සෙමින් ගත විය. බලන්න ඊළඟට පුතේ. නාන් තුයර්තුඩන් ඉරුන්දේන්. මම දුකෙන් සිටියෙමි. ඕනං ඉතාමත්ම සරලයි. හරිද?
කියනකන් ඉන්න ඕනේ නෑ. ওই වගේ වාක්‍ය නම් තමන් තනියෙන් වාක්‍ය ලියන්න බලන්න තේරුම. හේතුව තමයි පුතේ දැන් අපිත් ඔබ වගේම අපි නම් ඔන්ලයින් නෙවෙයි ඉගෙන ගත්තේ. අපි ගුරුවරයාත් එක්ක වැඩ කරද්දි පුතේ අපි ෆිසිකල් තමයි වැඩ කරේ. ඉතින් ඔපි වැඩ කරද්දි සර් අපිට පාඩම ඉගන්නන්න කලින් අපි තේරුම් ටික ලියනවා. තේරුම් ටික ලියලා අපි බලනවා අපි ලියපු තේරුම් හරිද කියලා. ඔන්නෝමයි භාෂාව හදාගන්නේ. මේව ඇත්තටම ගුරුවරු කියන්නේ නෑ. හේතුව තමයි පුතේ දැන් වර්තමානයේ ලංකාව තුල ඉන්න භාෂා ගුරුවරු ඔක්කොමලා සාමාන්‍ය පෙළට දෙමළ කරපු අය නෙවෙයි. හොඳට හොයලා බලන්නකො සාමාන්‍ය පෙළට දෙමළ කරපු අය නෙවෙයි ඉන්නේ. අනිත් අය අනිත් දේ තමයි කොහේ හරි එකක නිකාන් මොකක් හරි දෙමළ කියන්නේ මෙන්න මේක කියලා දන් දෙවල් නැති ස්ථාන වලින් දෙන බොරු සහතික පෙන්නගෙන තමයි ගොඩාක් අය උගන්වන්නේ. ඉතින් ඒ අයට දැන් අපිට වගේ ප්‍රායෝගිකත්වයක් නැහැ. හේතුව තමයි පුතේ අපිත් ඔබ වගේම දෙමළ ඉගෙනගෙන ආවේ. අපි ඔබ වගේම දෙමළ ඉගෙනගෙන විභාග පාස් කළා සාමාන්‍ය පෙළ ලියලා ඊළඟට ඩිප්ලෝමා සහතික මට දෙමළ විෂය සම්බන්ධව ඩිප්ලෝමා සහතික හතරක් තියෙනවා රජයේ පිළිගත්ත ඊළඟට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන්ම ලබා ගන්න විත්ත භාෂා ඩිප්ලෝමාවක් තියෙනවා ඒ විතරක් නෙමෙයි දෙමළ විෂයට අමතරව දරුවන් එක්ක වැඩ කරන ඒ අයගේ මානසික අධ්‍යාපනය මානසික උපදේශන සම්බන්ධ තවත් ඩිප්ලෝමා හතරක් කම්ප්ලීට් කරපු කෙනෙක් මම ඉතින් අර ඒ වගේ අපිට අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීමෙන් තමයි ඔබ සම්බන්ධ විය යුත්තේ. භාෂාව නෙවෙයි මගේ පුතේ වැදගත් වෙන්නේ. භාෂාව නෙවෙයි අපිට වැදගත් වෙන්නේ අත්දැකීම. ඒක හොඳට මතක තියාගන්න. හරිද? මම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. හරිද? ඇත්තටම මගේ ආසාවකට මම YouTube channel එකක් පටන් ගත්තා චමල් කොටිතුවක්කු කියලා. ඒ චමල් කොටිතුවක්කුනේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක දාලා අදට මාස 5ක් වගේ වෙන්නේ. ඔය මාස පහ අවසන් වෙද්දී views තියනවා 998ක්. හරිද? තා views දෙකයි යෝන 1k යන්න. මම කැමතියි ඔයාලා පන්ති ඉවර වෙලා පුළුවන් නම් ඒ වීඩියෝ එක බලන්න. එතකොට මට මාස පහ ඇතුළත 1k ඇවිල්ලා තියෙනවා. ඉතින් පළවෙනි වීඩියෝ එකට. ඉතින් පුළුවන් නම් ඒ උදව්ව කොඩිතු අපසයට කරන්න මම කුංචි ඉල්ලීමක් නැති ප්‍රශ්නයක් නෑ. මම ආසාවර කරපු දෙයක් අත්‍යවශ්‍ය සාර්ථක වෙලා ඒක. ඉතින් ඒක නිසා පුළුවන් නම් ඒ වීඩියෝ එක බලන්න අද පන්ති ඉවර වෙලා. අපි බලමු ඊටු ටික බලන්න පුතේ නාන් තුයර් තුඩන් නිරුන්දේන් මම දුකෙන් සිටියෙමි නැත්නම් ඉඳියෙමි සිටියෙමි කියලා කියන්නකෝ ඊළඟට උනව මට්ටුම් වේලයිකු කිලෙයිත්තදු උනව මට්ටුම් ලියා ගන්න ආහාර පමනක් වේලයිකු කිඩෙයිත්තදු වෙලාවට ලැබුණා නැත්නම් වෙලාවට ලැබුණේය ආහාර පමනක් වෙලාවට ලැබුණේය ආහාර පමනක් වෙලාවට ලැබුණේය ආහාර පමනක් වෙලාවට ලැබුණේය ආහාර පමනක් වෙලාවට ලැබුණේය ඊළඟට උනව් මට්ටුම් වාල්හෙයි ආහුමා උනව් මට්ටුම් වාල්හෙයි ආහුමා ආහාර පමනක් ජීවිතයට ඇතිද බලන්න ප්‍රශ්නේ අහනකදී ලස්සනයි ඔය රචනාව මම ඒකයි කිව්වේ පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම රචනාව පාඩම් කරගන්න. ඔය රචනාවෙන් එහා මුකුත් ඕනේ නැහැ. බල්ලෙකුගේ ජීවිත කතාව විභාගෙට ආවොත් මගේ දූල පුතාලා අනිවාර්යයෙන්ම ඕක පාඩම් කරගන්න. તો වැඩගත් පුතේ. ඔය බලන්න වාක්‍ය උදා ගැනීම උනව් මට්ටුම් වල්හෙයාහුමා ආහාර පමණ ජීවිතයට ඇතිද ආහුමා ජීවිතයට ඇතිද ආහුමා හරිම වැදගත් ආහුමා හරිම වැදගත් බලමු අපි ඊළඟට ඊළඟ තරගාස් එක විදුමුරේ වඳුම් එනකෝ කොණ්ඩාට බලන්නම විදුමුරේ වඳුම් නිවාඩුව ආ පැමිණි විට මට හරි අවබෝධයෙන් ලියා ගන්න කොණ්ඩාටම් කියන්නේ පුතේ කොණ්ඩාඩු හින්දුදු කොණ්ඩාඩු හින්දුදු කොබානකෝ ඉන්දු පණ්ඩි ඉන්දුකල්
තයිපොංගල් විලා කොණ්ඩාඩ පඩු හිංගාහල් බලන්න මේ වගේ වචනයක් මෙතන තියෙන්නේ තරංගලේසි නිවාඩුව පැමිණි විට නැත්නම් ආ විට මට අවුරුදු වගේ ඒ කියන්නේ සතුටක් සමරනවා කියන්නේ සමරුවා වගේ කියලා තමයි කියන්නේ හරිද නිකන් ලියාගම් වචනය කොණ්ඩාට්ටම් කියන්නේ සමරනවා නමුත් අපිට සමරනවා කියන මෙතනට ලියන්න බෑනේ නිවාඩුව ආ විට මට අවුරුදු වගේ අපි අවුරුදු කාලේ තමයි සමරන්නේ ඒ වගේ අදහසක් ඔතෙන්ට ගන්න වෙන්නේ නැත්නම් සමරනවා කියන නියොත් වැරදි පුතේ වැරදි කියලා කියන්නේ මෙහිමයි වාක්‍ය තේරුමක් නෑ ඒ කියන්නේ මෙහිමයි නිවාඩුව ආවම මට සතුටුයි කියලානේ කියන්නේ මහිල්චි කියලා කියන්නේ සතුට. ඔතන මහිල්චි කියන තිබ්බනම් අපිට ගන්න පුළුවන් සතුටටපත් උනා කියලා. නමුත් ඔතන තියෙන කොණ්ඩාට්ටම් අපිට ගන්න වෙන්නේ පුතේ ගන්න වෙන්නේ මෙහෙම අදහසක් නිවාඩුව ආ විට නැත්තම් පැමිණි විට මට අවුරුදු වගේ නැත්නම් අවුරුදු ආවා වගේ. අන්න එහෙම ලියාගන්න මේ වගේ අදහසක්. අවුරුදු ආවා වගේ अनागत काले අනාගත කාලයෙන් කියන ක්‍රියාපදයක් තමයි ඔතන තියෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අපි ඒ වගේ අදහසක් ලියාගමු. නිවාඩුවට රංජනා එනවා නැත්නම් එයි නැත්නම් එන්නේය. ඊළඟට ලියා ගන්නකො කලබලයක් නෑ අපිට. එප් බලන්න. අප් පොළොදු තායේ කණ්ඩ කඳු පොළ අවලිඩම් ඕඩුවේ මලේසි අපොළොදු එවිට 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 මව දුටු තායේ කණ්ඩ මව දුටු වසු පැටියා වගේ අවලිඩම් ඕඩුවේ ඇය අසලට දුවන්නේනි එවිට මව දුටු වසු පැටියාසේ නැත්තම් වගේ ඇය අසලට දුවන්නේනි ඇය අසලට දුවන්නේනි ඇයසලට දුවන්නේ මේ ඇයසලට දුවන්නේ මේ ඇයසලට දුවන්නේ මේ ुकर තුරුළු කර ගන්නේය ඇයත් මම sorry ඇයත් ආදරයෙන් මාව තුරුළු කර ගන්නේය ඇයත් ආදරයෙන් මාව තුරුළු කර ගන්නේය ඇයත් ආදරයෙන් මාව තුරුළු කර ගන්නේය තුරුළු කර ගන්නේය ගන්නේය
ඊළඟට බලන්න විදු මුරෙයිල් ඕරේ විලෙයියා බලන්න විලෙයියා විලෙයියා තුදාන් වේරු වේලේ අවරු අවරු අවලු කිල්ලේ බලන්න පුතේ අමාරු ස්ක්‍රීන් එක දිහා බලන් කතා කරනවා නම් පොත දිහා බලගෙන කතා කරන්නේ නැත්තේ ඔයාලා ස්ක්‍රීන් එක දිහා බලගෙන බොහෝ දා ඉන්නේ ඉතින් ඒක නිසා මමත් ස්ක්‍රීන් එක දිහා බලගෙන කියන්න හදන්නේ නම් අමාරු ඇස් දෙකට ඉතින් නම් පොඩ්ඩක් මහන්සි වෙලා ඉන්නේ ඉතින් ඒක නිසා මම පොත බලගෙන කියන්නම් නැත්නම් අර හරියි විදිහට ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ සමහර වචන හරිද ඉතින් ඇස් ඔවන් ඉන්නේ එක කෝණකින් නමුත් ස්ක්‍රීන් එකට යන්නේ තව දෘෂ්ටි කෝණකින් ඉතින් ඒක නිසා අර එහෙම ප්‍රශ්න එනවා හොඳට පොඩ්ඩක් අහගෙන වැඩේ කරගන්න බලන්න මම අච්චු පොත දිහා බලගෙන කියන්න නැත්නම් අමාරුයි පුතේ ඇස් දෙකට බලමු අපි විදුමුරෙයිල් ඕරේ විලෙයාටුද්දාන් වේරු වේලේ අවරුක්කිල්ලේ බලන්න විදුමුරෙයිල් ඕරේ නිවාඩුවට සෙල්ලම් කරනවා හැර වෙන වැඩක් ඇයට නැහැ වේගෙන් ලියාගන්න නිවාඩුවට සෙල්ලම් කරනවා හැර වෙන වැඩක් ඇයට නැහැ නිවාඩුවට සෙල්ලම් කරනවා හැර වෙන වැඩක් ඇයට නැහැ සෙල්ලම් කරනවා හැර වෙන වැඩක් ඇයට නැහැ සෙල්ලම් කරනවා හැර වෙන වැඩක් ඇයට නැහැ ඇයට නැහැ බලන්න ඊළඟට පුතේ එන්නාල් රංජනා පිළිත්තවිල්ලේ එන්නාල් එම නිසා ඔක ගොඩක් ඉස්කෝලවල දින දින මා නිසා කියලා වැරදි පුතේ එන්නාල් කියන්නේ එම නිසා රංජනා ඉගෙන ගත්තේ නැහැ පිළිත්තවිල්ලේ ඉගෙන ගත්තේ නැහැ ලියාගන්න ඒ නිසා රංජනා ඉගෙන ගත්තේ නැහැ දැනගත්තේ නැහැ බලමු අපි ඊළඟට අදනාල් අවලදු පෙට්‍රෝර් කවලෙයිපටාර්හල් අදනාල් අවලදු පෙට්‍රෝර් එම නිසා ඇයගේ දෙමාපියන් කවලෙයිපටාර්හල් පුතේ කවලෙයි කියලා කියන්නේ දුක නැත්නම් කනගාටුව කවලෙයිපටාර්හල් වෙද්දී ඔතන ක්‍රියාපදයක් නිර්මාණය වෙනවා කනගාටු විය බලන්නකො අදනාල් එම නිසා අවලදු පෙට්‍රෝර් කවලෙයිපටාර්හල් ඇයගේ දෙමාපියන් කනගාටු විය හරිම ලේසි එම නිසා ඇයගේ දෙමාපියන් කනගාටු විය එම නිසා ඇයගේ දෙමාපියන් කනගාටු විය එම නිසා අයගේ දෙමාපියන් කනගාටු විය ඊළඟට කවලෙයියුම් ඒසිනාර්හල් අවලෙයියුම් ඇයටත් ඒසි ඒසි කියලා කියන්නේ පුතේ බනිනවා නැත්නම් තරහින් කෑ ගහනවා කෝපයෙන් විලාප දෙනවා වගේ අදහසක් ඒසි කියන එක මෙතනට ගමු දැන් අපිට සාමාන්‍යයෙන් අපේ දෙමාපියන් අපි වරදක් කරාට පස්සේ මොකක්ද කරන්නේ බනිනව නේද අන්නේ වගේ දෙයක් ඇයටත් ඒසි නාර්හල් බැන්නේය නැත්තම් බැන්නා ඇයටත් ඒසි නාර්හල් බැන්නා නැත්තම් බැන්නේය අවසානයේ ගැන හිතන්න යන්න එපා තේරුම් ටික පොඩ්ඩක් හොඳට මතක තියාගන්න හේතුව තමයි මෙතන සමහර අවස්ථා මම එදා පාඩම පටන් ගත්තත් කිව්වා
වර්තමාන කාල තියෙනවා මෙතන අතීත කාල තියෙනවා අනාගත කාල කියන කාල භේදයන් තුනම තියෙනවා ඒක නිසා ඒක හිතන්න යන්නේ නැතුව තේරුම් ටික ලියා ගන්න ප්‍රමාණවත් හරිද ඇයටත් බැන්නා ඊළඟට බලන්න එනක්කු මෙහෙවම් කවලෙයාහ ඉරුන්දදු එනක්කු මට හරි අවෝදේ මට මෙහෙවම් කවලෙ ඉරුන්දදු ගොඩක් දුක දැනුණා මට ගොඩක් දුක දැනුණා මට ගොඩක් දුක දැනුණා මට ගොඩක් දුක දැනුණා ඊළඟට බලන්න රංජනා අලුදාල් රංජනා ඇඩුවාය රංජනා අලුදාල් රංජනා ඇඬුවාය රංජනා අලුදාල් රංජනා ඇඬුවාය රංජනා ඇඬුවාය ඊළඟට බලන්න ඉන්නාල් තංග මුඩියවිල්ලේ තාංග මුඩියවිල්ලේ එන්නාල් එම නිසා තාංග මුඩියවිල්ලේ දරා ගන්න නොහැකි විය ඒ කියන්නේ දැන් ඔය අවසානයට ඇවිල්ලා තියෙන්නේ ඛේද වාචකයක් වගේ ස්වරූපයක් තමයි දෙන්න හදන්නේ ඒ නිසා දරා ගත නොහැකි විය හරිම නියමයි ඒ නිසා දරා ගත නොහැකි විය ඒ නිසා දරාගත නොහැකි විය ඉන්සා දරාගත නොහැකි විය අන්තිමට බලන්නේ ඒකේ එනවේ වීට්ටේ විට්ටු සෙල්ල මුඩිවෙලුත්තේන් එනවේ එම නිසා නිවස අතහැර යාමට මුඩිවෙලුත්තෙන් තීරණය කළෙමි ඒ නිසා නිවස අතහැර යාමට තීරණය කළෙමි ඒ නිසා නිවස අතහැර යාමට තීරණය කළෙමි ඒ නිසා නිවත නිවස අපහැර යාමට තීරණය කළෙමි. ඒ නිසා නිවස අපහැර යාමට තීරණය කළෙමි. ඒ නිසා නිවස අපහැර යාමට තීරණය කළෙමි. ඒ නිසා නිවස අතහැර යාමට තීරණය කළෙමි. අතහැර යාමට තීරණය කළෙමි. තීරණය කළෙමි. ඒ නිසා නිවස අතහැර යාමට තීරණය කළෙමි. හරිම පහසුයි. හොඳට ඔළුවට දාගන්න. ඒකයි මෙච්චර හිමින්මේ රචනාව කතා කරන්නේ. අනිවාර්යයෙන්ම දැන් 2016 ඉඳන් ක්‍රියාත්මක කරන අලුත් සිලබස් එකත් එක්ක පුතේ පේපර් රටාව ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට හුරු වෙන්න ඕනේ. ඒකට හුරු වෙන්න අපිට කරන්න තියෙන එක දෙයක් තමයි සෑම දෙයක්ම හොඳට වැරදි ටික කරගන්න. ඒක හොඳට ඔළුවට දාගෙන කරගන්න මේ රචනාව ඉතාමත් වැදගත්. මම එතනින් එහා වෙන මුකුත් කියන්නේ නැහැ. ඒකයි මෙච්චර හිමි රචනාව කතා කරන්නේ හොඳට ඔළුවට දාගෙන වැඩේ කරගන්න. බලන්න අපි ඊළඟට බලමු අපි මෙතන ගන්න බලන්න ඊළඟ පැරග්‍රාෆ් එක. ඉරවෝඩු නැත්නම් ඉරවාහ වීට්ටේ විට්ටු වෙලියේරිනේන් ඉරවෝඩු රෑම හරිම ලේසි ලියන්න රෑම
රෑම රෑම රෑම රෑම රෑම වීට්ටේ විට්ටු වෙලියේරිනේන් වීට්ටේ විට්ටු නිවස හැරදා වෙලියේරිනේන් එලියට වෙලියේරිනේන් එලියට ගියමි නිවස හැර සොරි රෑම නිවස හැරදා එලියට ගියමි එලියට ගියමි එලියට ගියමි එලියට ගියමි காட்டிலும் மேட்டிலும் அலைந்து திரிந்தேன் காட்டிலும் மேட்டிலும் அர அப்பே திமாப்பியன் කියනවනේ බොට මම ඉගැන්නට උඹට මම ඉගැන්නේ දහසක් වාදක තියාගෙන කියලා ඒ වගේ තමයි මෙතන තියෙන්නේ හරිද බලන්නකො காட்டிலும் மேட்டிலும் ලියා ගන්න දහසක් වාදක அலைந்து திரிந்தேன் පසු කර තිරින්දෙන් කියන්නේ ළඟා වෙනවා වගේ මම මතක ළඟා උනේ මේ වලියක් ප්‍රශ්න නැහැ ළඟා උනේ මේ දහසක් බාදක පසු කරන් ළඟා උනේ මේ නැත්නම් ආවෙමි අලෙන්දු කියන්නේ පසු කර යනවා අලෙන්දු පසු කරනවා තිරින්දෙන් පසු කර ආවෙමි හරිද ලේසි දහසක් බාදක පසු කර ආවෙමි ඊළඟට ඵල ඉන්නල්හලේ අනුපවිත්තේන් ඵල ඉන්නල්හලේ විවිධ පීඩා අනුපවිත්තේන් අනුප අනුපවිත්තේන් කියන්නේ පුතේ විඳිනවා විඳෙමි විවිධ බාධා විඳෙමි එන්න පහසු ලියාගන්න විවිධ බාධා විඳෙමි විඳෙමි ඊළඟට බලන්න පුතේ පළරුම් එන්නේ දුරති දුරේ අඩිටිනර් පළරුම් එන්නේ මලේසි පළරුම් එන්නේ බොහෝ දෙනා ඔක ගොඩක් අය දීලා තිබ්බ ඉස්කෝලවල හැම දෙනා කියලා වැරදි පුතේ එල්ලා වරුන් කිව්වොත් හැම දෙනාම නැත්නම් අනේ වරුන් කිව්වොත් සියලු දෙනා මෙතන තියෙන්නේ පළ මෙතන තියෙන්නේ පළරුම් පළරුම් කියන්නේ පුතේ බොහෝ දෙනා මාව එන්නේ මාව දුරති දුරි අඩිටනර් එලව එලවා පහර දුන්න නැත්නම් දුන්නා බොහෝ දෙනා මාව එලව එලව පහර දුන්නා පහර දුන්නා හරිම පහසෙ පහර දුන්නා ඊළඟට බලන්න තෙරු නායි හලොම් වීදි බල්ලෝත් හරිම පහසුයි වීදි බල්ලෝත් වීදි බල්ලෝත් බලු පැටියනුත් නායි කුට්ටි හලෙයු බලු පැටියනුත් වීදි බල්ලොත්
බලු පැටියනුත් වීදි බල්ලොත් බලු පැටියනුත් වීදි බල්ලොත් බලු පැටියනුත් කූඩ එන්නේ තූරැත්තින පවාමාව එලෙව්වෝය නැත්නම් එලෙව්වහ නැත්නම් එලවූහ වීදි බල්ලොත් බලු පැටියොත් පවා මාව එලෙව්වෝය හරිම පහසු හොඳට ඔළුවට දාගෙන ලියාගන්න එලෙව්වෝය බලමු අපි ළඟට හරිම පහසුයි පසියුම් එන්නේ තූරැත්තියදු බඩකින්ම මාව තූරැත්තියදු පීඩාවට පත් කළා බඩකින්ම මාව පීඩාවට පත් කළා හරිම පහසු උඩට දාගෙන ලියාගන්න බඩකින්ම මාව පීඩාවට පත් කළා බඩකින්ම මාව ඊටවට පත්කලා බඩකින්න මාව ඊටවට පත්කලා බඩකින්න මාව ඊටවට පත්කලා ඊළඟට බලන්න පසියල් තවිත්තේන් බඩගින්නෙන් තවිත්තෙන් තැවුනෙමි තවිත්තෙන් තැවුනෙමි බඩගින්නෙන් තැවුනෙමි බඩගින්නෙන් තැවුනෙමි පසියල් තවිත්තෙන් බඩගින්නෙන් තැවුනෙමි ඊළඟට ඉරුදිගිල් උන්නේ කණ්ඩෙන් එන්වදු හරිම ලස්සනයි බලන්නකො අවසානයේදී නුඹව දැක්කෙමි කී කීවේය එන්වදු කීවේය අවසානයේ නුඹව දැක්කෙමි 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 අවසානයේ නුඹව දැක්කෙමි කීවේය බලන්න ඊළඟට මහලේ ඉන්න ඒලයිකු උදව්වායා මහලේ දුවේ හරි අවබෝධයෙන් ලියාගන්න දුවේ ඉන්ද ඒලෙයිකු උදව්වායා මේ දුප්පතාට උදව්වායා උදව් කරනවාද මේ දුප්පතාට උදව් කරනවාද හරිම පහසුයි මේ දුප්පතාට උදව් කරනවාද මේ දුප්පතාට උදව් කරනවාද උදව්වායා උදව් කරනවාද
උදව් කරනවාද? ඊළඟට බලමු අපි ජාරුම් ඉන්වි අනාතෙයයි තවික්කින්වේ. ජාරුම් ඉන්වි කවුරුවත් නැති අනාතයෙක් වගේ තවික්කින්වේන් කියන්නේ පුතේ පීඩා විඳිමි. බලන්නකෝ අයියෝ කඩවලේ. හරිම පහසුයි බං. කවුරුවත් නැති අනාතයෙක් වගේ පීඩා විඳිමි. කවුරුවත් නැති අනාතයෙක් වගේ පීඩා විඳිමි. කවුරුවත් නැති අනාතයෙක් වගේ පීඩා විඳිමි. පීඩා විඳිමි. බලන්න ඊළඟට උනදු වීට්ටිල් සිරිදු ඉඩම් තරුවායා එන්දු කේත්තදු. හරිම නියමයි බලන්න. උනදු වීට්ටිල් ඔබේ නිවසේ සිරිදු ඉඩම් පුංචි ඉඩක් දෙනවාද එන්රු කේට්ටදු කියා ඇසුවේය. ඔබේ නිවසේ පුංචි ඉඩක් සිරිදු ඉඩම් පුංචි ඉඩක් දෙනවාද කියා ඇසුවේය. 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 බලන්න අවසානයේ එන්මනම් ඉවන්ගියදු ඕ එන තලෙයෙයි තේන්. බලන්න එන්මනම් මගේ සිත ඉවන්ගියදු කම්පාවට පත් උනේය. මගේ සිත කම්පාවට පත් උනේය. ඕ එන තලෙය සෙයිත්තේන් ඔව් කියා හිස සැලුවෙමි. ඔව් කියා හිස සැලුවෙමි. ඔව් කියා හිස සැලුවෙමි. මගේ සිත කම්පාවට පත් උනේය. ඔව් කියා හිස සැලුවෙමි. ඔව් කියා හිස සැලුවෙමි. හරි. උතේ අද අපි මේ ඔබේ 15 වෙනි පාඩම අපි දැන් කතා කරා. අපිට තව පුංචි කොටස් ටිකක් කතා කරන්න තියෙන්නේ. මට මතක නැහැ. හරි. පුංචි කොටස් ටිකක් අපිට තව කතා කරන්න තියෙන්නේ. මේ පේනවද? ඉතාමත්ම සරල ප්‍රශ්න ටිකක් අපිට දැන් කතා කරන්න තියෙන්නේ. මේ පේනවද? මේ සතුන්ගේ බාල කාලය හඟවන පද විභක්ති කොටස් ටිකක් තියෙනවා. ඉතින් ওই වගේ පුංචි කොටස් ටිකක් අපිට දැන් මේ 15 වෙනි පාඩමේ කතා කරන්න තියෙනවා. අපි ජනවාරි මාසය තුල මේ 15 වෙනි පාඩම උපරිම කරගමු. ජනවාරි මාසය තුල 15 වෙනි පාඩම උපරිම කරගමු. පෙබරවාරි මාසයේ සිට අපි 11 වෙනි පාඩමේ 11 වෙනි 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ඉඳන් වැඩ ටික කරගමු. අද පන්ති වරම ගමන් මම ඔයාලා ගෲප් වලට දාන්නම්. 11 අවසරේ අච්චු පොත. එතකොට ඒක print out එකක් අරගෙන පන්තියට සම්බන්ධ වෙන්න. ඔක්කොම එක සැරේ print out කරගන්න අමාරු නම් පුතේ PDF එක දැන් ඔයාලට දානවනේ. PDF එක ඔයාලට දැවට පස්සේ ඔයාලා communication එකට ගිහිල්ලා කියන්න මට මේ පාඩමේ ඉඳන් මෙන්න මේ පාඩම දක්වා. يعني පළවෙනි වාරක දාල පාඩම් ටිකේවත් print out එකක් ගන්න. පෙබරවාරි මාසේ පළවෙනි සතිය ඉඳන් හේතුව තමයි අපි ඒ දාත ඉඳන් හේතුව තමයි දැන් මම හිතන් ආපු schedule එක දැන් වෙනස් කරා. ඔයාලට කරන්න ආපු දැන් මුල ඉඳන්ම කරන්න ආපු ටයිමින් ඊළඟට ඔළුවේ තියෙන plan එක mind map එක සියල්ලම වෙනස් කරා. දැන් වෙනස් කරලා අලුත්ම විදියකට තමයි දැන් හිතාගෙන මේ කොහොමද වැඩ ටික කරන්න හොඳ වැඩක් කරගමු. හරි. දැන් සියලු දෙනාම පොත් අරගෙන දිනේ දාගන්න. පොත් අරගෙන අද දිනේ දාගෙන tag ගාලා shape පාඩු on gram කියලා දාගෙන මෙහෙමයි. මේ තද කළුවකුවෙන් තියෙන ඒවා මුකුත් ලියන්න ඕනේ නැහැ. හරිද? ෂේප් පාඩු 1 ග්‍රෑම් කියලා දාගෙන tag ගාලා මේ ප්‍රශ්න පහ ලියලා tag ගාලා හරි වැරදි ගන්න.
ඉක්මන් කරන් වේගෙන් පුතේ වේගෙන් වැඩ කරන්න හේතුව ඔබේ ඒ සාමාර්ථයකට තමයි කොටුවක් උස්සන එක වැඩ කරන්න දැන් ඔබේ මට්ටමත් එක්ක ඔබ වේගෙන් වැඩ කරන්න ඕන අපි ටික හදාගමු ඉක්මනට ඉක්මන් කරන් අවබෝධයෙන් ලිය හරි අවබෝධයෙන් ලියන්න ඕනේ එතන ප්‍රශ්න පහයි හරි අවබෝධයෙන් මේ ප්‍රශ්න පහ ලිව්ව තංකල හරි වැරදි දාන්න ඉක්මන් කරමු අපි ප්‍රශ්න පහ ලියලා ඉවර වෙලා කරලා ඉවර වෙලා හෑන්ඩ් රේස් එක දාන්න. එතකොට ඔබ මේකෙන් වැඩ කරන තරමට අපිට දවසකට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. වැඩ කරන එක ඔබ සතු දෙයක් මේකෙන් වැඩ කරන්න. ළමයි වාර විභාග පැවැත්වුණා හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. වාර විභාග පැවැත්වුණා අය වාර විභාග දෙමළ දෙමළ තිබ්බයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න පොඩ්ඩක් දෙමළ තිබ්බයි पूरे वार विभाग वाले दिमाग तीव्र लगाए हैं इनका इस एक दाना पड़ना बनाना पड़ना नहीं तो होगा आह इतना कोटे इस तरह का दिमाग पैरात्ते ना दिए ना हैं इनका इस एक दाना बना आह कमान नहीं कमान नहीं कमान नहीं लियान लियान टक डाल लियान वो प्रश्न पा लिया ला इसमें कल्ला हैंड प्रश्न पाकर
ඉක්මන් කරලා කරලා හෑන්ඩ් රේස් එක දාන්න පුතේ. දැන් ඔයාලා 11 වසරේ ඉන්නේ. හරිද? දැන් හුරතල් වෙන්න කාලයක් නැහැ. ඒක නිසා ඉක්මන් කරලා මේකෙන් වැඩ කරන්න කර පුරුදු වෙන්න. දැන් ඉතින් මං කරන්න. ඒතු අපිට 11 වසරේ පාඩම් ටිකක් එහෙම්ම තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මේකෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. මේකෙන්. මේකෙන් වැඩ කරන්න. වේගෙන් ලියන්න වේගෙන් ලියන්න වේගෙන් ලියන්න ඉක්මන් කරා. අපතේ කරගන්න වේගෙන් ලියන්න. අපි සාකච්ඡා කරමු. කාලේ අපරාධ යනවනේ. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. සර් ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. ඒක වඩා වඩාත් පහසුයි වැඩේ කරගන්න ඉක්මනටම. හරි බලන්න පළවෙනි ප්‍රශ්නය. අදු ඔරු කුලිර් කාලම් ලියාගන්න ඒය සීතල කාලයකි ලියාගන්න පළවෙනි ප්‍රශ්නය එය තේරුම ලියාගන්න සීතල කාලයකි එය සීතල කාලයකි දෙවැනි එක සූර්ය වෙලෙච්චම් ජන්නල් වළියේ தெரிந்தது சூரிய வெளிச்சம் சூரிய ஆலோக்கய அறியாவ போதில்லையா கண்ண சூரிய ஆலோக்கய ஜன்னல் வழியே ஜனேலய ஒஸ்ஸே பெனுனேய ஜனேலய ஒஸ்ஸே பெனுனேய ජනේලය ඔස්සේ පෙනුනේය. බලන්න තුන්වෙනි එක. වීරාවින් කුට්ටි දේවදෙයි රංජනා. ලියාගන්න වීරාගේ හරි අවබෝධයෙන් කුට්ටි දේවදෙයි කුංචි සුරංගනාවිය රංජනා. ඉන්න පහසුයි. වීරාගේ කුට්ටි දේවදේ කියන්නේ කුංචි සුරංගනාවිය රංජනා. 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 බලන්න හතරවෙනි එක. රංජනා අයින්දාම් අට්ටු පුලමේ පරිසීල් මුදලිඩම් පෙරවෙන්නේ. ලියාගන්න රංජනා හරි අවබෝධෙන් රංජනා
පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් රංජනා පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය පෙරවිල්ලේ ලැබුවේ නැහැ. පෙරවිල්ලේ කියලා තියෙන්නේ හරිද? රංජනා පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය ලැබුවේ නැහැ. ප්‍රථම ස්ථානය ලැබුවේ නැහැ. බලන්න ඊළඟට වීරාපල පසනිට වීරාපල එන්නල්හලේ අනුභවික්ක ඉල්ලේ ලියා ගන්න. වීරා බොහෝ වීරා බොහෝ අනුභවික්ක ඉල්ලේ දුක් කරදර වින්නේ නැහැ. වීරා බොහෝ 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 දුක් කරදර වින්නේ නැහැ. හරි බලමු අපි දැන් හරි වැරදි ටික. අදවරු කුලෙන් කාලය සීතල කාලයක් එක හරි. දෙවැනි එක සූර්ය වෙලිච්චම් ජන්නල් වලියේ පිරින්දදු සූර්ය වෙලිච්චම නේකුතේ නිලා වෙලිච්චම් දෙවැනි එක වැරදි. තුන්වැනි එක වීරායින් කුට්ටින්දේ රංජනායක හරි. රංජනා අයින්ද මාට්ටු පුළමයි පරිසීල් මුදලිඩම් පෙක්කවිල්ලයි එයා ශිෂ්‍යත් පාස් වුණා හරිද? මෙතන මේ මුදලා ඉඩම් කියන එක වැඩි හිතන්න යන්න එපා. ශිෂ්‍යත් පාස් වෙලා හොඳ ප්‍රතිඵලයක් ලැබුව නිසා තමයි එයා නගර ඉස්කෝලේකට ගියේ. ඒක නිසා මේක වැරදි විදියට ගන්න ඕන අපි. හේතුව තමයි එයා ශිෂ්‍යත් විභාගයේ ප්‍රථම ස්ථානය ලැබුවේ නැහැ. නමුත් එයා ශිෂ්‍යත් පාස් වෙලා ලොකු ඉස්කෝලේකට ගියානේ. ඒ දේ නිසා මේක වැරදි කියලා ගන්න. වීරාපල ඉනඟ වින්දේ නැහැ. ඒක වැරදි පුතේ. එයා ගොඩාක් දුක්කම් ගන්නට වින්දා. දැන් දෙවැනි එක ෂෙත් පාඩු ඉරණ්ඩාම් කියලා ලිව්වා. ටක් ගාලා මේ ප්‍රශ්න පහට පිළිතුරු ටික ලියන්න බලන්න. ටක් ගාලි ලියන්න ඉක්මන් කරන්නකෝ. ටක් ගාලි ලියන්නේ නේද? මේකින් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. දැන් හේතුව මට නිකන් උත්තර ටික කියන්න දීපා. නමුත් එහෙම නෙමෙයි හරියන ක්‍රමය. දැන් මෙතන වරදිනේ ඔබ දක්වා මේ මෙතන මේ සූර්ය ඒක නිසා වැරදි. මේක පෙට්‍ර විල්ලේ නිසා මේක ඉල්ලේ නිසා වැරදි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන පුතේ ඕනම දෙයක් වරදින්න හේතුව මොකක්ද කියලා බලන්න. වරදින්න මොකක්ද හේතුව කියලා බලලා ඒ විදිහට තමයි ඒකට විකල්පයක් තෝරන්න ඕනේ. ඒ වගේ තමයි මෙතන. මොකක්ද හේතුව වරදින්න? මේ වැරදින්න හේතුව අපි තෝරගත්තට පස්සේ අපිට ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. ලස්සනට වැඩ කරා. ලස්සන ලස්සන ඉක්මන් කරන්නකෝ මේ ප්‍රශ්න පහ ටක් ගාලා පිළිතුරු ලියන්න. ටක් ගාලා ප්‍රශ්න පහට පිළිතුරු ලියන්න.
ඉක්මන් කරලා හොඳට කියවලා වැඩේ කරන්න. හේතුව තමයි ඔබට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඡේදයක් කියවන්න නැත්නම් කවි පන්තියක් කියවලා පිළිතුරු ලියන්න එනවා ප්‍රශ්නයක්. ඒකට අවශ්‍ය හුරුවක් තමයි මෙතන දෙන්න හදන්නේ. අධ්‍යාපන ඇත්තටම දැන් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇත්තටම හොඳ ස්ථාවරයක් ඉන්නවා දැන්. පේපර් හදද්දී වුණත් දැන් අපේ දකුණු පළාත් සභාව තුල නම් පුතේ පේපර් වල තියෙන ඒ සංයුතිය කොරෝනා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම හොඳ දෙයක්. ගොඩක් ළමයි හිතාගෙන ගියේ වාර විභාගේ මේ පාර ලේසි වෙයි කියලා. නමුත් කලින්ටත් වඩා බුද්ධාගම ඉඳන් අමාරුයි. දෙමළ පේපරේ තාම තිබ්බේ නැහැ. තිබ්බ ගමන් බලන්න ඕනේ ඒකේ තියෙන ඩිමාන්ඩ් ඇත්තටම හොඳ තත්වයක් තියෙනවා. බලමු අපි ඒකත්. බලලා බලාගම මොකක් හරි උපරිම වැඩක් කරගමු ඉතින්. දැන් 11 වසර කොහොමත් වැඩ ටික කරගෙන යනවා පෙබ්‍රවාරි මාසේ නම් අපිට කාලය තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. 10 වසරේ ටික හදාගන්න විදියක් මම රණින් දරුවට නම් chance එකක් හදලා දුන්නා. එයාගේ පේපරේ පුතේ මේ දවස් හතරක නිවාඩු ආපු නිසා තමයි පොඩි ප්‍රශ්නයක් වෙලා මේ පේපරේ තාම දාලා නැත්තේ. ලබන සතිය දවසක තුල අනිවාර්යෙන් පේපරේ ලැබෙයි. එතකොට පේපරේත් ලියන්න පුළුවන්. පේපරේ විවෘත කරන්න හිම යන්න එපා. මොකද හේතුව තමයි ඔබව අපේ මෙහින් ටීචර් කෙනෙක් දාලා ඔබ කැමයි කොන් කරගෙන තමයි පේපරේ ලියන්නේ. එතකොට මම දවස කියන්නම් ඒ කවදද තියෙන්න පුළුවන්. අපිට පිළ තියෙන දවසක් මෙහි බලන ටීචරත් පිළ තියෙන දවසක්. මම උපරිම විනාඩි 10ක් 15ක් වගේ සම්බන්ධ වෙලා ඉඳලා සර් ඊට පස්සේ ලියු වෙනවා. ඊට පස්සේ මිසුත් එක ලියන්න තමයි තියෙන්නේ. ඔක්කොම පසුව දැනුවත් කරනවා. ඒවැර ටික හරියට කරගමු. එතකොට මේ බලමු උපරිම දෙයක් කරගමු අපි. මං කරන්නම්. ඉක්මන් කර හොඳට ලියන්න හරි පුතේ අපි දැන් බලමු මේ ප්‍රශ්න පහ මොන වගේ ප්‍රශ්න පහක්ද තියෙන්නේ මේ ප්‍රශ්න පහ කොච්චර අමාරුද ඔබට කොච්චර තේරුම් ගන්න පුළුවන්ද කියලා අපි දැන් බලන්න තමයි සූදානම් වෙලා ඉන්නේ බලන්න අච්චු පොතේ 141 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 2 පළවෙනි ප්‍රශ්නය ජනල් වලියේ තිරින්දදු එදු ලියා ගන්න ජනේලය ඔස්සේ තිරින්දදු එදු පෙනුනේ කුමක්ද ජනේලය ඔස්සේ පෙනුනේ කුමක්ද හරි අපි පිළිතුරු ටික බලමු දැන් පොඩ්ඩක් මේ ප්‍රශ්න ටික ලියා ගන්නකො ජනේලය ඔස්සේ පෙනුනේ කුමක්ද ජනේලය ඔස්සේ පෙනුනේ කුමක්ද ජනේලය ඔස්සේ පෙනුනේ කුමක්ද දෙවැනි එක
වීරා පිරංග මාදම් මෙදුලියා ගන්න වීරා උපන් මාසය කුමක්ද? 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 බලන්න තුන්වෙනි එක. වීරා බුක්කු එත්තනේ අන්නා මාරු මක්කා මාරු මෙරුන් දැනර්. මෙයා ගන්න වීරාට එත්තනේ කොපමණ අයියලා අක්කලා සිටීද? 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 බලමු අපි හතරවෙනි එක. ඉංගු කූරප්පඩුම් කුට්ටි දේවෙයිල් පෙරයා දුලියා ගන්න මෙහි සඳහන් වන කුංචි සුරංගනාවියගේ නම කුමක්ද? මෙහි සඳහන් වන කුංචි සුරංගනාවියගේ නම කුමක්ද? මෙහි සඳහන් වන කුංචි සුරංගනාවියගේ නම කුමක්ද? කුංචි සුරංගනාවියගේ නම කුමක්ද? අන්තිම ප්‍රශ්නය. වීරාවෙයි තූරතියවෙයි එවෙලියාගන වීරාව එලෙව්වේ කවුද? නැත්තං එලෙව්වේ මොකුන්ද? එවෙයි මොකුන්ද? වීරාව එලෙව්වේ මොකුන්ද? හොඳට අහගන්න පුතේ, ඔබ දන්නවා 2016 ක්‍රියාත්මක අලුත් සිලබස් එක තුළ ඔබට ප්‍රශ්න පත්‍රයක කවිය කවි ප්‍රශ්නය සහ ඡේද ප්‍රශ්නය කියවලා තමයි පිළිතුරු ලියන්න තියෙන්නේ. ඉතින් නිකන් පිළිතුරු ලිව්වට ලකුණු දෙන්නේ නැහැ පුතේ, හොඳට මතක තියාගන්න. සම්පූර්ණ පිළිතුරු ලිවීම තමයි අංක 1. සම්පූර්ණ පිළිතුරු වලින් ලිව්වේ නැත්නම් විභාගයේ දැන් ලකුණු දෙන්නේ නැහැ. 2016 අවුරුද්දේ නම් ගොඩාක් අය දැන් يعني පේපරේ ආකෘතිය පළවෙනි ආකෘතියනේ. ඉතින් ඔය ආකෘතිය නිසා 2016 අවුරුද්දේ නම් සම්පූර්ණ පිළිතුරු ලිව්වේ නැහැ කියලා වැඩි හිතලා නැහැ ලකුණු දී දුන්නා. නමුත් දැන් එන්න 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 තරඟකාරීත්වය වැඩි වෙන නිසා ඔයාලට කිසිම අවස්ථාවක එහෙම ලකුණු දෙන්නේ නැහැ දැන්. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා කෙටි පිළිතුරු ලියන්න පුරුදු වෙන්න එපා. සෑම අවස්ථාවකම දිගු පිළිතුරු ලියන්න පුරුදු වෙන්න. 10 වසරේදී නම් මේක ඇත්තට බලපාන්නේ නැහැ. නමුත් 11 වසරේදී පුංචි පටන් ගන්න දවස් නම් මේක ප්‍රැක්ටිස් කරගන්න එක තමයි ජීවිතේට වටින්නේ. හරි, බලමු අපි පළවෙනි ප්‍රශ්නය. ජනල් වලියේ තෙරින්ද දෙදු ජනේලය ඔස්සේ පෙනුනේ කුමක්ද? හරිම ලේසි. බලන්නකෝ. ජනේලය ඔස්සේ පෙනුනේ කුමක්ද? මේ බලන්න. අදවරු කුලිර් කාලම් නිලා වෙලිච්චම් ජන්නල් වෙලියේ තිරින්දදු. මේක තමයි පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු විදියට එන්න ඕන. මංගල ලියාගත් දෙවෙනි ප්‍රශ්නය. වීරා ඉපදුණු මාසය කුමක්ද? හරිම ලේසි. බාන පොංගල් පණ අන්ද්‍රේ දිනම් එනදු අම්මා ලහිය කුට්ටිහල් එන අදිල් නන්නා මාරි. මොන මාසය කියලා නේද අහන්නේ? මොන මාසයද? තයි මාදම්. ලියාගන්න දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර. තයි මාදම්. ලියාගන්න දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර. තයි මාදම්.
හරිම පහසුයි පුතේ. එකක් ගාලා ලියාගන්න දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. තයි මාදම්. තයි මාදම් කියන්නේ ජනවාරි මාසය. ඒක හරිම පහසුයි. ඔබ ඉගෙන ගන්නවා 10 වසරේ පළවෙනි පාඩම. තයි පොංගල් ගැන මේ ඊයේ තිබ්බේ. තයි පොංගල් උත්සවය. ඉතින් වැදගත්. තයි මාදම්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. වීරාට සහෝදර සහෝදරියන් කී දෙනෙක් සිටීද? හරිම පහසුයි. බලන්න එනදු අම්මාලය කුටියල් අයින්දේ ඉන්රාර් අදිල් නාන් කට්ටේ කුර එන කොන්න බලන්න ඉරඬු අන්නාමාරුම් ඉරඬු අක්කාමාරුම් ඉරුම්දෙනර් ඔන්නෝක ලිව්වනම් හරි ඔන්නෝක තමයි එන්න ඕන තුන්වෙනි ප්‍රශ්නයට. හරි හතරවෙනි ප්‍රශ්නය මොකද්ද? මෙහි සඳහන් වන දේවි මොකද්ද මේ මිනිස් තුන්ජි සුරංගනාවියගේ නම කුමක්ද? සුරංගනාවිය කවුද? කවුද සුරංගනාවිය? දනල් පඬුවිලිය. මේ තියෙන්නේ රංජනා තමයි තුන්ජි සුරංගනාවිය. ඔන්න ඔය පිළිතුර තමයි ඉන්න ඕන හතරවෙනි එකට. හතරවෙනි එකට. දැන් අපිට දිගු පිළිතුරු ලියන්න කියලා දෙන වෙලාවක් නැහැ. හරිද? දැන් ඔයාලා කිදිගු පිළිතුරු ලියන්න පුරුදු වෙන්න ඕන. දිගු පිළිතුරු ටික හදා ගන්න දෙන්නේ පේපර් වල. ඉතින් පේපර් වල ලියන්න කිනේ 10 ඉදි. ඉතින් දැන් සර් මෙතන කරන්නේ නැත්නම් අපිට වෙලාව නැති වෙනවානේ. ඉஞ்சி වෙලාවයිනේ තියෙන්නේ. පස්වෙනි එක වීරාවේ තූරත්‍ය වේ වීරාව එළවාගෙන ආවේ මොකුන්ද? හරිම ලේසි මේ තියෙන්නේ. තෙරු නායිහලුම් නායි කුට්ටිහලුම් කූඩ එන්නේ තූරියලු. නමුත් එන්නේ කියලා ලියන්න එපා. මෙතෙන්ට ලියා ගන්න වීරාවේ කියලා. මේක ලිව්වොත් විභාගේ වැරදි පුතේ. හරිද? ඔන්නෝව අහු වෙනවා පේපර් ලියනකොට. උපන් කරන් ඔන්නේ ප්‍රශ්න පාඩ පිළිතුරු වෙන්න ඕන ඔය ටික ටග් ගාලා ලියාගන්න. උපන් කරන් උපන් කරන් උපන් කරන් වේගෙන් ලියන්න වේගෙන්. ඔය විදිහට තමයි එතන පිළිතුරු පහ එන්න ඕන. ඊළඟට බලන්න සොල් අරිමුහම් වචන හඳුන්වා දීම. ලියාගන්න තේරුම සොල් අරිමුහම් වචන හඳුන්වා දීම. 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 පළවෙනි වචනය කුලිර් කාලම් සීත කාලය. දෙවැනි එක නිලා වෙලිච්චම් සඳ එළිය නැත්තම් චන්ද්‍රාලෝකය. මුහනල් ඔලි කිඳිරිල්ල නඩුක්කි වෙවුලනවා මෙදුවාහ සෙමෙන්ස්. අපි ඉක්මනට බලමු. ඉනිය කාලම් යහපත් කාලේ ඉන්බ සතුට නැත්තම් සැපය. කඩේ කුටි බඩ පිස්සා මෙතෙන් ඩල ඉරක් දාලා ලියාගන්න බාලයා කියලා. අරවණේපු රැකවරණය තිරින්දේන් ඇවිද්දෙන කීරි කියන්නේ මුගටියා. කීරි පිල්ලේ මුගටි පැටියා. නහර්ඳදු ගෙවි ගියා. පොත්කාලම් සර්ණමය කාලය කොණ්ඩාඩ උත්සවය දැක්කද? සර් ඒක නිසා තමයි දුන්නේ අවුරුදු කතාවක් දුන්නේ අවුරුදු උදා වුණා වගේ කියලා කිව්වේ ඒකයි. නැත්තම් කොණ්ඩාඩම් කොණ්ඩාඩු හින්රදු ඉන්දු ඉන්දු මක්කල් තයිපෝංගල් විලා කොණ්ඩාඩ පඩුහින්රාර්හ. බලන්න කොණ්ඩාඩ පඩුහින්රාර්. ඒකට විභින්න වෙච්ච වචනයක් තමයි කොණ්ඩාටම්. කියන්නේ හොඳට වැඩ කරගන්න ඒකක් අරන් දෙන්නම්. මෙහෙමයි ඒකක් අරන් දෙන්නම් කියලා මෙහෙමයි මට 100%ක් කියන්න බෑ ඔයාලා පේපර් ලියලා නැති නිසා. හරි. ඉතින් දැන් ඔයාලගේ මට්ටමත් එක පොරිම ලකුණක් හදාගන්න බලමු. බලමු ඉතින් පොරිම හදාගන්න. ඊළඟට ඒසි නාර්හල් දැන්නා. ඊළඟට ඔලයින්දු තිරින්දේ එහෙ මෙහෙ ඇවිත් දෙන්නේ. ඊළඟට ඉන්නල්හල් කරදර අනුපවිත්තේන් වින්දෙමි අනාතේයි අනාත. මේ වචනය පොඩ්ඩක් පාඩම් කරගන්න බලන්න. හේතුව තමයි අහන්න පුළුවන් MCQ එකකට අනාතේයි කියන වචනය. හරි. හරි. ඊළඟට බලන්න ටග් ගාලා
පිටු අංක 144. මේ මේක ගැන හිතන්න යන්න එපා. මේ තියෙන්නේ පෑනක ජීවිත කතාව පිළිබඳ ලියන්න. අපි ඒක බලමු. පසුව පෑනක ජීවිත කතාව කියන එක අපි පසුව බලමු පොඩ්ඩක්. අත්ගාලා මේක බලමු. පිටු අංක 144 බලන්න පුතේ. පින්වරුන් ෂොට්ටොඩර්හලේ අවධානි යොංගල් ලියාගන්න. පහත වචන පිළිබඳව අවධානය යොදන්න. 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 පළවෙනි වචනය ඉනිය කාලම් සුන් සෝරි පළවෙනි වාක්‍ය බලන වචන ටික ඉනිය කාලම් සුන්දර කාලය. ඉනිය කාලම් සුන්දර කාලය. ඉනිය කාලම් සුන්දර කාලය. ඊළඟට අලහිය කුට්ටිහ ලස්සන පැටව. ලස්සන පැටව. ඊළඟට පෙරිය වීඩු ලොකු නිවස නැත්නම් ලොකු ගෙය නැත්නම් ලොකු නිවහන. ලොකු නිවහන. ඊළඟට නන්රාහ උම්බේන් ලියාගන්න පුතේ. හොඳට කෑවෙමි. නන්රාහ උම්බේන් හොඳට කෑවෙමි. හොඳට කෑවෙමි. ඊළඟට කවලෙයියාහ පිරින්දෙන් දුකෙන් නැත්තම් කනගාටුවෙන් වෙන් උනේමි. හරි අවබෝධයෙන් ලියාගන්න. කනගාටුවෙන් වෙන් උනේමි. කනගාටුවෙන් වෙන් උනේමි. පොඩ්ඩක් මතක තියාගන්න මේ ටික අහන්න පුළුවන් විරුද්ධ පද සහ සමාන පද වලට ලියාගන්න MCQ කියලා. මෙතනින් MCQ කියලා ලියාගෙන යටින් ලියාගන්න සමාන පද සහ විරුද්ධ පද කියලා අහන්න පුළුවන්. හරි ඉක්මන් කරා. හරි ලබන සතිය සම්බන්ධ වෙද්දී ක්‍රියාකාරකම් අංක 6 gederadi කරගෙන ඉන්න ඕන. ඊළඟට ක්‍රියාකාරකම් අංක 7ත් gederadi කරගෙන ඉන්න ඕන. ඒ ක්‍රියාකාරකම් අංක 2 සහ ක්‍රියාකාරකම් අංක 8ත් gederadi කරගෙන ඉන්න ඕන. අපි බලන්න 8 7 6 කියන ක්‍රියාකාරකම් ටික gederadi කරගෙන ඉන්න ඕන. පුළුවන් නම් මම ඒක බල කරන්නේ නැහැ. පුළුවන් නම් මෙතන ඉඳන් මෙන්න මේ නෝට් එක පොඩ්ඩක් දාගත්තොත් හොඳයි. හරිද? මෙන්න මේ පුංචි නෝට් එක පොඩ්ඩක් දාගත්තොත් හොඳයි. එතකොට අපි ලබන සතියේ තේරුම් සාකච්ඡා කරද්දී ඒක තේරුම් ලියා ගන්න පුළුවන්. ඔය ක්‍රියාකාරකම් ටික gederadi කරගෙන ඉන්නේ. එතකොට ප්‍රශ්නයකින් තොරව අපිට වැරදි එක කරගන්න පුළුවන්.